ආනාපානසති භාවනාව ආශ්වාස ප්‍රාශ්වාස දෙකෙහි සිහිය පිහිටවීම වශයෙන් කරන භාවනාව ආනාපානසති භාවනාව නම් වේ. ඒ කාටත් ගැළපෙන කාපිසිනුත් කළ යුතු භාවනාවකි. ලෝතුරා බුදුවන සියලුම මහා බෝධිසත්වයන් වහන්සේලා ලෝතුරා බුදු බවට පැමිණෙන්නේ ආනාපාන සති භාවනාවෙන් උපදවා ගන්නා චතුර්ථ ධානයේ නැගී පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් භාවනා කිරීමෙනි. මෙය බුදුරජාණන් වහන්සේලා විසින් නොයෙක් සූත්‍රවල වර්ණනා කර ඇති භාවනාවකි. එය කළ යුත්තේ මෙසේය. පළමුවෙන්ම විවේක ස්ථානයකට යා යුතුය. විවේක ස්ථානයේ කියනුවේ භාවනාවට බාධා කරන ජනයා නැති ශබ්ද අඩු තැනය. තවත් තමාමින්ම භාවනා කරන අය සිටීම විවේකයට බාධාවක් නොවේ. බොහෝ දිනකින් එකතු වී එකවරම එකම භාවනාවක් කරනවා නම් වඩාත් හොඳය. බොහෝ දිනවල සිල්ගත් උපාසකවරු දහම් හල්වලට හෝ අන්තන්වලට හෝ එකතුව පෙළට හෝ වටව හෝ හිඳ සෑම දිනම එකම භාවනාවක් කරනවා නම් එය භාවනාවේ දියුණුවට ඉතා හොඳය. පිරිසක් එකතුව භාවනා කරනවා නම් සෑම දිනා එකතුව පෙළට හෝ වටේට හෝ පුරුෂයන් විසින් බද්ධ පර්යංකේන්ද ස්ත්‍රීන් විසින් අර්ධ පර්යංකේන්ද හිඳගත යුතුය. ඉක්බිති දෝත් නගා වැඳගෙන බුද්ධානුස්සති භාවනාවෙහිදී කියා ඇති පරිදි ගාථා පාඨ එකවරම කියමින් භාවනා පූර්වක කෘත්‍ය කළ යුතුය. ඉක්බිති අත්පහත් කොට වම්මල්ල උඩ දකුණු අත සිටින පරිදි උකුල උඩ අත්තබාගෙන මෙසේ සිතනු. මම ජාති ජරා මරණවලින් නොබිදෙනු කෙනෙක් වෙමි. සතර අපායෙන් නොමිදුණු කෙනෙක් වෙමි. ඒවායින් මිදීමට නම් මා විසින් මේ භාවනාවෙහි යෙදීමෙන් බුදු පසේ බුදු මහරහත් වහන්සේලා ගිය මග යා යුතුය. මහත් වූ දුක්ඛස්කන්ධයෙන් මිදී පරම සැපය ලැබීමට නම් භාවනාවේ දීවන සුළු දුක් ඉවසිය යුතුය. එසේ සිතා කය ඉදිරියට හෝ පස්සට බර නොවන පරිදි කෙලින් තබා ගත යුතුය. ඇස් පියා ගැනීම හෝ නාසයේ අග පෙනෙන පමණට මදක් ඇර හෝ තබා ගත යුතුය. ඉක්බිති සිත අන් කිසිවකට යොමු නොකොට ආශ්වාස ප්‍රාශ්වාසයට යොමු කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාස වායුව වනාහි කෝටුවක් වැලක්සේ අතට අසුවන ඇසට පෙනෙන දෙයක් නොවේ. එය සියුම් දෙයකි. එය දත යුත්තේ සිතින්මය. සිතට දත හැකි වන්නේද සැපීම අනුවය. ආශ්වාස ප්‍රාශ්වාස වායුව ගමන් කරන්නේ නාසයේ අග යම් කිසි තැනක හෝ උඩුතලයේ යම් කිසි තැනක හෝ සැපීගෙනය. හැපෙන තැන සිත තබාගෙන සිට එහි හැපීගෙන යන වායුව තේරුම් ගත යුතුය. සිත තබා ගත යුතුය. වායුව සිතට ගත හැකිවීම පිණිස තදින් හුස්ම ගැනීම හෙලීමද නොකළ යුතුය. එසේ කළහොත් හති වැටි සිත එකඟ කරන්නට නොපුළුවන් විය හැකිය. ඒ නිසා නිතරම ආශ්වාස ප්‍රාශ්වාස වායුව ප්‍රකෘති පරිදි තබා ගත යුතුය. වේලාවක් නියම කරගෙන භාවනා කළ යුතුය. වරකට පැය භාගයකට නොඅඩු කාලයක් භාවනාවෙහි යෙදිය යුතුය. පුරුදු වූ පසු වරකට පැයක් දෙකක් භාවනාවෙහි යෙදිය යුතුය. මේ භාවනාව කිරීමේදී කිසිම ශරීර අවයවයක් නොසල්වා ශරීරය නිශ්චලව තබා ගත යුතුය.
භාවනාවෙන් දියුණු වීගෙන එන සමාධිය ශරීරය සෙලවීමෙන් බිඳේ. නැවත නැවත ශරීරය සෙලවීමෙන් භාවනා කරන්නා නැවත නැවතත් මුලටම පැමිණේ. ඔහුට සමාධිය දියුණු නොවේ. නිශ්චලව භාවනාවෙහි යෙදෙන්නාහට ශරීරයේ තන තන නොඑක් වේදනා ඇති වෙයි. භාවනා දියුණු කරගන්නට නම් ඒවා විඳ දරාගත යුතුය. භාවනා කිරීමේදී ශරීරයේ යම් කිසි තැනක වේදනාවක් ඇති වුවහොත් ඒ වේදනාවත් වේදනාවක් වේදනාවක් කියා මෙනෙහි කරන්න. එය කරන්නේද ආශ්වාස ප්‍රාශ්වාස සිහි කිරීමත් සමගය. ආශ්වාස ප්‍රාශ්වාස සිහි කිරීම සම්පූර්ණයෙන්ම නොනවත්වනු. වේදනාව මද වේලාවක් සිහි කරන කල්හි ක්‍රමයෙන් අඩු වී ගොස් අන්තිමට නැතිවනු ඇත. පැය භාගයක් හෝ පැයක් භාවනා කරන්නට ඉටා පටන්ගත් තැනැත්තා විසින් කොතරම් අමාරුවක් ඇති වුවද නියමිත කාලයට කලින් භාවනාව නොනැවැත්විය යුතුය. නියමිත කාලයට කලින් නවත්වන්නහුටද සමාධියක් නොලැබේ. වායු සැපීගෙන යන තැනට සිත යොමු කරන කලී එහි සිත පිහිටුවාගෙන වායු ඇතුල්වන කල්හි ආශ්වාසයයිද පිටවන කල්හි ප්‍රාශ්වාසයයිද සිතනු. එසේ සිතීම භාවනාවය. පිටවී ගිය වාතය ගැන හෝ ඇතුළෙහි ඇති වාතය ගැන හෝ නොසිතනු. පටන් ගැනීමේදී ආශ්වාස ප්‍රාශ්වාස ගණන් කරමින් භාවනා කිරීම හොඳය. හුස්ම ඇතුළුවන කල්හි එකය කියා ගණන් ගත යුතුය. නැවත හුස්ම පිටවන කල්හි දෙකය කියා ගණන් ගත යුතුය. නැවත ඇතුළුවන කල්හි තුනය කියාද පිටවන කල්හි සතරය කියාද ගණන් කරනු. දහයක් වූ කල්හි නැවත එකේ පටන් ගණන් කරනු. දසයක් එහාට ගණන් නොකළ යුතුය. පහෙන් අඩුවද ගණන් කිරීම නොනවත්විය යුතුය. ගණන් කිරීමේදී හොඳට වැටෙන ආශ්වාස ප්‍රාශ්වාස පමණක් ගණන් ගත යුතුය. නොවැටෙන වාර ගණන් නොගත යුතුය. එකේ පටන් පහ දක්වා ගැන පහෙන් නවත්වා නැවත එකේ පටන් 6 දක්වාද නැවත එකේ පටන් 7 දක්වාද නැවත එකේ පටන් 8 දක්වාද නැවත එකේ පටන් 9 දක්වාද නැවත 10 දක්වාද ගණන් කිරීමද එක් ගැනීමේ ක්‍රමයකි. කවර ආකාරයකින් හෝ ගැනීම කරනු. එක් ආශ්වාස ප්‍රාශ්වාසයක දු නොහැරෙන ලෙස ගැනීම හැකි තත්වයට පැමිණි කල්හි සිතද බැහැර නොගොස් ආශ්වාස ප්‍රාශ්වාස ගැනීමෙහිම එකඟව පවත්නා තත්වය ඇති වූ පසු ගණන් කිරීම නවත්වා ආශ්වාස ප්‍රාශ්වාස දෙක අනුව සිත පවත්වමින් භාවනා කළ යුතුය. ඔරලෝසුවක එහා මෙහා යන බට්ටා දෙස බලා සිටින කල්හි එය පෙනෙන්නාක් මෙන් ආශ්වාස ප්‍රාශ්වාස දෙක සිතට හොඳට පෙනෙන පරිදි එහි සිත පිහිටුවා භාවනා කළ යුතුය. එසේ භාවනා කරන කල්හි සිත බැහැර නොගොස් එහිම පිහිටන්නේය. එය සිත සමාධි වීමය. සිත සමාධි වන කල්හි කයද සංසුන් වන්නේය. කයට කිසිම අපහසුවක් නොදැනෙන්නේය. සිරුරෙහි පැතිර යන සුවයක්ද මේ අවස්ථාවේදී ඇතිවිය හැක. කය සංසුන් වීමෙන් ආශ්වාස ප්‍රාශ්වාස වේගය අඩුවේ. සෙමින් සෙමේ නාස්පුඩු වලින් වායුව ඇතුළු වීමටද සෙමින් පිටවීමටද වන්නේය. වායුව සෙමින් පිටවන කල්හි පිටවී අවසන් වීමට වැඩි කාලයක් ගතවේ. වායුව සෙමින් ඇතුළුවන කල්හි පෙනහළු පිරෙන්නට වාතය ඇතුළු වීමටද වැඩි වේලාවක් ගතවන්නේය.
ඇතුළු වී අවසන් වීමට වැඩි වේලාවක් ගත වන ආශ්වාසයට දීර්ඝ ආශ්වාසයයිද පිටවීමට වැඩි වේලාවක් ගත වන ප්‍රාශ්වාසයට දීර්ඝ ප්‍රාශ්වාසයයිද කියනු ලැබේ. දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාසයේම නිරතුරුව පවතින්නේ නොවේ. විටින් විට ආශ්වාස ප්‍රාශ්වාස කෙටිවන්නටද පටන් ගනී. කෙටි ආශ්වාස ප්‍රාශ්වාසයයි කියනුයේ ඉක්මනින් කෙළවරවන ආශ්වාස ප්‍රාශ්වාසයයි. ආශ්වාස ප්‍රාශ්වාස අනුව සිත පිහිටුවා භාවනා කරන තැනැත්තා විසින් ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ දිග් බව කෙටි බව දැනෙන ලෙසද භාවනා කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මුලමැද අග යන සියල්ලම දැනෙන ලෙස එහි හොඳින් සිත පිහිටුවා භාවනා කළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාසයන්ගේ මූලය කියනුයේ සැපෙන ස්ථානයේ පළමුවෙන්ම සැපෙන වායුවය. අගය කියනුයේ අන්තිමට සැපෙන වායුවය. ඒ දෙක ඉතා සියුම්ය. භාවනා කරන අයට සාමාන්‍යයෙන් දැනෙන්නේ ආශ්වාස ප්‍රාශ්වාසයේ මැද කොටසය. සමාධිය දියුණු වන කල්හි එය අනුව නුවණද දියුණු වීමෙන් පටන් ගැනීමේදී සැපෙන ඉතා සියුම් වායෝ හා අන්තිමට ගැටෙන ඉතා සියුම් වායුවත් සමග සම්පූර්ණ ආශ්වාස ප්‍රාශ්වාසය දත හැකි වන්නේය. ඒ තත්ත්වයට පැමිණෙන පරිදි භාවනා කරනු. එසේ භාවනා කරන කල්හි සමාධිය වැඩිත් වැඩිත්ම ක්‍රමයෙන් ආශ්වාස ප්‍රාශ්වාසයේද වඩ වඩා සංසිඳෙන්නට වන්නේය. සමහර විට යෝගාවචරයා හට දැන් ආශ්වාස ප්‍රාශ්වාස නැතේ කියා සිතෙන්නට පුළුවන්. එබඳු තත්වයක් පැමිණි කල්හි ආශ්වාස ප්‍රාශ්වාස දැන ගැනීම සඳහා තදින් හුස්ම ගැනීම හෙලීම නොකළ යුතුය. ආශ්වාස ප්‍රාශ්වාස නොදැනී යන්නේ සියුම් ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන තරමට නුවණ වැඩි නැති නිසාය. වායු සියුම් වන අවස්ථාවලදී වේගය වැඩි කරමින් භාවනා කළහොත් සියුම් වායුව දැනෙන තරමට සමාධි ප්‍රඥා නොවැඩෙන්නේය. වායු සියුම් වී නොදෙනී යන අවස්ථාවේදී බාහිර අරමුණු වලට සිත නොයවා කලින් වායුව සැපෙනවා දැනුණු තැන සිත පිහිටුවාගෙන සිටිය යුතුය. එසේ සිටින කල්හි එය දැනෙන්නට වෙනවා ඇත. සියුම් ආශ්වාස ප්‍රාශ්වාසයේද දැනෙන තැනට භාවනාව දියුණු කරගත් යෝගාවචරයාට වැඩි කල නොගොස් ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රතිභාග නිමිත්ත පහළ වන්නේය. එයින් ආනාපාන ධ්‍යානය ලැබිය හැකි වනු ඇත. පිළිකුල් භාවනාව. පිළිකුල් භාවනාව යනු කේශාදී ශරීර කොට්ටාශයන් පිළිබඳ භාවනාවය. එයට කොට්ටාස භාවනාව යන නම හා කායගතසති භාවනාව යන නමද කියනු ලැබේ. මේ භාවනාව ආනාපාන කර්මස්ථානයාදී සේ බුදුසසුනේ පිටත තීර්ථක ශාසනවල ඇතියක් නොවේ. මෙය ඇත්තේ බුදුසසුනේහි පමණකි. බුදුසසුනේහි බොහෝ දෙනෙකු අරහත්වයට පැමිණ ඇත්තේ මේ භාවනාවෙන් වේයයි කිය යුතුය. පැවිදි වන්නවුන්ට හිසකේ බෑමේදීම මේ කමටහන දිය යුතු බව විනයෙහි දක්වා තිබේ. එයින් පෙනෙන්නේ බුදුසසුනේහි බොහෝ දෙනෙකු මේ භාවනාව කළ බවය. මේ දීර්ඝ භාවනාවකි. දිනපතා භාවනා කරන්නෙකුට නියම ක්‍රමයට මේ භාවනාව වරක් කර අවසන් කිරීමට පස්මස් 15 දිනක් ගත වේ. මාසකට දිනක් දෙකක් සිල් සමාදන් වී භාවනාව කරන්න උන්ට එසේ නොකළ හැකි බැවින් මෙහි ඕනිට සුදුසු පරිදි භාවනා ක්‍රමයක් දක්වනු ලැබේ. විස්තර භාවනාව බෞද්ධයාගේ අත්පොත නැමැති ග්‍රන්ථයෙන් බලාගත හැකිය.
පිළිකුල් භාවනා පාඨය. අත්ථි ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිංජා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තකේ මත්තලුංගන්ති. තේරුම: කෙසිය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුය, හෘද මාංශය, අක්මාවය, දලබුවය, බඩදිවය, පෙනහල්ලය, අතුණුය, අතුණු බහනය, නොපැහුණු ආහාරය, මොළය, පිතය, සෙමය, සරවය, ලේය, දහඩියය, මේද තෙලය, කඳුළුය, වරුණු තෙලය, කෙලය, සොටුය, සඳ මිදුලිය, මුත්‍රාය, හිස මුදුනේහි හිස් මොළය යන මේ කුණප කොට්ටාශයෝ මේ ශරීරයේහි ඇත්තාහ. භාවනාවක් වශයෙන් මේ සජ්ජායනා කරනු අන් භාවනා මෙන් සිතින් පමණක් භාවනා කිරීම මේ භාවනාවට ප්‍රමාණ නොවේ. මතු දැක්වෙන වගන්ති පාඩම් කරගෙන භාවනා කරමු. පාඩම් වනතුරු පොත බලාගෙන සජ්ජායනා කරනු. තච පංචක භාවනාව. මේ ශරීරයේ කේසයෝ, කළු වූ, වට වූ, දික් වූ, ශරීරයේ උඩ කොටසෙහි ඇත්තා වූ, හිස් කබල වසා සිටින, සමෙහි පිහිටියා වූ, යටින් වියට අගක් පමණ සමතුලට වැද සිටින මුල්වලින් හා උඩින් අහසින්ද සරසින් ඕනෝන්ගෙන්ද වෙන්ව පවත්නා කුණප කොට්ටාශයකි. මේ කේසයෝ පැහැයෙන්ද, සටහනින්ද, ගඳින්ද, ආශ්‍රයෙන්ද, පිහිටි ස්ථානයෙන්ද පිළිකුල්ය. මේ පස් ආකාර පිළිකුල සියලු කොටසුන්ට යොදා කියනු. මේ ශරීරයේ ලෝමයෝ මදක් කළු වූ කුඩා මුල්වැනි වූ ශරීරයේ උඩ යට දෙකෙහිම හටගත්තා වූ ශරීරයේ වසා සිටින සමෙහි පිහිටියා වූ යටින් සමට වැදී ඇති මුල්වලින් හා උඩින් අහසින්ද වෙන් වී ඇති කුණුප කොටසකිය. මේ ශරීරයේ නිය සුදු පැහැ ඇත්තා වූ ලොකු මසුන්ගේ කොර බඳු සටහන් ඇත්තා වූ ශරීරයේ උඩ යට දෙකෙහිම හටගත්තා වූ ඇඟිලි අග මසින්ද උඩින් අහසින්ද වෙන් වූ කුණුප කොටසකි. මේ ශරීරයේ දත් පැහැයෙන් සුදු වූ කලගෙඩි ගැටියක සිට වූ ලබු ඇට පෙළක් බඳු වූ උඩ කොටසෙහි හටගත්තා වූ හකු ඇට දෙකෙහි පිහිටියා වූ යටින් හකු ඇටෙහි කාවැදී ඇති මුල්වලින් හා උඩින් හසින්ද සරසින් ඕනෝන්ගෙන්ද වෙන් වූ කුණුප කොට්ටාශයකි. මේ ශරීරයේ සම නොයෙක් පැහැ ඇත්තා වූ රූපයකට හඳවන ලද සැට්ටයක් බඳු වූ ශරීරයේ උඩ යට දෙකෙහිම හටගත්තා වූ ශරීරයේ වසා පිහිටියා වූ වටින් ශරීරයෙන් හා උඩින් ආකාශයෙන්ද වෙන් වූ කුණුප කොට්ටාශයකි. පස් ආකාර පිළිකුල් බව කේශයන්ට කීවාක් මෙන්ම සියලු කොටස් වලටම යොදා සජ්ජායනා කරන ඇතමුන් මේ තච්ච පංචක භාවනාවෙන්ද අරහත්වය ලබා ඇත්තේය. විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාව යනු සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන මෙනෙහි කිරීමය.
නුවණින් බැලීමය. විදර්ශනා භාවනාව ගැන විස්තර දැනගැනීමට කැමතිනම් විදර්ශනා භාවනා ක්‍රමය නැමැති පොත කියවන්න. කේසාදී කොටස් දෙතිස විදර්ශනා කරන්නේ මෙසේය. විදර්ශනා භාවනා වාක්‍ය. මේ ශරීරයේ කේසයෝ විකාරයට පැමිණෙන බැවින්ද නැසෙන බැවින්ද අනිත්‍යයෝය. කෙස් හිමියාට කෙස් වලට ඇලුම් කරන්නාහට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ කැමැත්තේ හැටියට නොපවත්නා බැවින් අනාත්මයෝය. මේ ශරීරයේ ලෝමයෝ විකාරයට පැමිණෙන බැවින් නැසෙන බැවින් අනිත්‍යයෝය. හිමියාට අනේකාකාරයෙන් පීඩා කරන බැවින් දුක්ඛයෝය. කිසිවෙකුගේ කැමැත්ත පරිදි නොපවත්නා බැවින් අනාත්මයෝය. මෙසේ කොටස් දෙතිස ගැනම භාවනා කරනු. මරණානුස්මති භාවනා වාක්‍ය. මෙය පාඩම් කරගෙන භාවනා කරනු. ජීවිතය අනියතය, මරණය නියතය. සත්වයාගේ ජීවිතය මරණින් කෙලවර වන්නේය. මමද මැරෙන්නෙමි. මාගේ ජීවිතයද මරණින් කෙලවර වන්නේය. සත්වයා මරණය අරගෙනම උපදින්නාහ. මරණයගෙන උපන් සත්වයෝ උදා වූ තැනපටන් මොහොතකදු නොනවති අස්තය කරා ගමන් කරන හිරුමෙන් උපන් තැන පටන් මොහොතකදු නොනවති මරණය කරා ගමන් කරන්නාහ. මමද මරණයගෙන උපනිමි. ඒ මම දිවා රාත්‍රී දෙකෙහි නොනවති මරණය කරා ගමන් කරමි. මහා සම්මතාදී මහ සම්පත් ඇතිව සිටි රජදරුවෝද ජෝතිය ජටිල මෙන්ඩකාදී මහා පිනැති සිටුවරුද වාසුදේව බලදේවාදී මහා බල ඇතියෝද මහා ඍද්ධිමත් වූද මහා නුවණැතියෝද මරණයට පැමිණියෝය. මා වැනියකුට ඉන් කෙසේ ගැලවිය හැකිද නොහැකිමය. මම ඒකාන්තයෙන් මරණයට පැමිණෙන්නෙමි. මරණානුස්මති ගාථා. මහායසා රාජවරා මහා සම්මත ආදයෝ තේපි මච්චු වසංපත්තා මාදීයේසු කතාවකා. මහා පිරිවර ඇත්තා වූ මහා සම්මතාදී රජවරුද මරු වසඟයට පැමිණියහ. මා වැනියෝන් ගැන කවර කතාද? ජෝතියෝ ජටිලෝ උග්ගෝ මෙන්ඩකෝ අත පුන්නකෝ ඒතේ චඤ්ඤෝචයේ ලෝකේ මහා පුඤ්ඤති විස්සුතා. සබ්බේ මරණමා පන්නා මාදිසේසු කතාවකා. ජෝතිය ජටිලය උග්ගය මෙන්ඩකය පුන්නකය යන මහා පිනැති සිටුවරුද ලෝකයෙහි විසූ අන්‍ය සුප්‍රසිද්ධ මහා පිනැතියෝද යන සෑම දෙනාම මරණයට පැමිණියාහුය. මාවැනියවුන් ගැන කවර කතාද? වාසුදේවෝ බලදේවෝ භීමසේනෝ යුදිට්ටලෝ චානුරෝ පියදාමල්ලෝ අන්තකස්ස වසංගතා. ඒව තාම බලූපේතා ඉතිලෝකම්හි විස්සුතා ඒතේපි මරණං ඥාතා මාදිසේසු කතාවකා. ලෝකේහි මහා බලඇතියන් වශයෙන් ප්‍රසිද්ධව විසූ වාසුදේව බලදේව භීමසේන යුදීශ්වර චානුර පියදාමල්ල යන අයද මරණ ප්‍රාප්ත වූහ. මාවැනියවුන් ගැන කවර කතාද? පාදං ගුට්ට කමත්තේන වේජයන්තම කම්පයි යෝන මිද්දි මත සෙට්ටෝ දුතියෝ අග්ගසාවකෝ සෝපි මච්චු මුකං ගෝරං
මිගෝ සීහ මුඛං විය පවිට්ටෝ සහ ඉද්දීහි මාධියේසු කතාවක. ඉර්ධිමතුන්ගේ ශ්‍රේෂ්ඨ වූ යම් දුතිය අග්‍රශ්‍රාවක කෙනෙක් පයේ සුළගිල්ලෙන්ම සක්දිව් රජකුගේ වේජයන්ත ප්‍රාසාදය කම්පා කළෝද ඒ ශ්‍රාවකයන් වහන්සේද මෝකු සිංහ කටයට හසුවන්නාක් මෙන් ඉර්දීන් සමගම මාරමුකයට පිවිසියහ. මාවැනියවුන් ගැන කවර කතාද?